අද සකුරා කිෂන් මම ඔයාලට ගෙනාවේ ලොකු පොඩි අපි හැමෝම කැමති කඩල පරිප්පු කරියා. කඩල පරිප්පු ටික මම හොඳට පැය දෙකක් විතර පෙඟෙන්න තියලා තමයි අරන් තියෙන්නේ. ඊට අමතරව ලූණු, සුදු ලූණු, මිරිස්, කරපිංචා, රම්පේ, වේලිච්ච මිරිස් කරලක් වගේම තව ඕනි කරනවා අපිට කිරි. ඉන්න කඩල පරිප්පු ටිකට වතුර ටිකක් දාලා පියනකින් වහලා හොඳට තඹගමු. ඔන්න දැන් අපේ කඩල පරිප්පු එක හොඳට තැඹිලා තියෙන්නේ. අපි දැන් මේක වෙන භාජනයකට දාගමු. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාම අබැඩ ටිකක් එකතු කරගමු. ඒ ටික බැදෙන අතරෙම මම කපාගත්ත ලූණු, සුදු ලූණු, මිරිස්, වේලිච්ච මිරිස්, කරපිංචා, රම්පි ටික එකතු කරගන්නවා. ටික මේ විදිහට බැද ගන්න අතරෙම මම මේකට කුරුඳු පොතු කෑලකුත් එකතු කර ගන්නවා. මේ විදිහට තෙලේ හොඳට රන්වන් පාට වීගෙන එද්දී මම මේකට කැරි මිරිස් තේ හැඳි භාගයක් විතර එකතු කරගෙන කලවම් කර ගන්නවා. දැන් අපි කලින් තඹගත්ත පරිප්පු ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගමු. ඔන්න දැන් මම මේකට කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම රසාණුව ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් මේ ටික මේ විදිහට හොඳට කලවම් කරගෙන ඒත් එක්කම අපිට අවශ්‍ය ප්‍රමාණයට කිරි එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා. ඔන්න දැන් අපි අපේ කඩල පරිප්පු එක හදලා ඉවරයි. මේක හරිම සුවඳයි, ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ඔයාලා තාමත් මගේ සකුරා කිචන් channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන bell icon එක click කරලා අපිව subscribe කරගෙන යන්න. මේ video එකට කැමති නම් like comment දාන්නත් අමතක කරන්න එපා.